ජනපති වරණය වෙනුවෙන් අපතම්පත් කළ පෙරේදා දිනේ පස්වරුවේදී වැලිකඩ පිහිටි එක්සත් ලංකා පොදු ජනපක්ෂ කාර්යාලයේදී අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා සමග තවත් 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාගෙන් ඒ සඳහා රුපියල් කෝටි 3ක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පසුව වාර්තා වුණා. ඊයේ පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එක්සත් ලංකා පොදු ජනපක්ෂයේ ලේකම්වරයා සහ සභාපතිවරයා 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සෙසු පිරිස අපමත මුදා හැරුණා. මම පහුගිය මාස 3-6 ඇතුළත එක පක්ෂයක් නෙමෙයි පක්ෂ 10ක් විතර වගේ පක්ෂ 10කින් පමණ සාකච්ඡා කරා මම කොහොමද අපේක්ෂකත්වය ගන්න කියලා. ඒ අනුව මට කියන්න ලැජ්ජයි මේ පක්ෂ 10න් පක්ෂ 5ක් පමණ. සමහර පක්ෂ තියෙනවා ඒ පක්ෂවල ඉන්නේ පාර්ලිමේන්තුවේ අවුරුදු 25ක් තියක් හිටපු වාමාංශිකය කියාගන්න ජාති හිතේශී පුද්ගලයන්. හැබැයි පක්ෂයේ අපේක්ෂකත්වය ලිපුවා මොකද කියන්නේ? මට දෙන්න කෝටි 4ක්. ඒ සමහරු කියනවා මට දෙන්න කෝටි 5ක්. මම මේ නම් වශයෙන් කියන්නේ නැහැ මොකද ඒක මම කරන අසාධාරණයක් අනිත් අයට. මොකද ඒ අපේක්ෂකයන් සමහර දෙනෙක් ඉදිරිපත් කරන වක්‍රාකාරයෙන් කිව්වොත් එහෙම ඔය අපි මේ හෙළය ගැන කියනවනේ අපි උරුමය ගැන කියනවනේ මේ කට්ටියත් ඉන්න කෝටි 5ක්. ඉතින් අපි කතා කරන මේ කඳුරට කියලා කතා කරනවා ඒ කට්ටිය තව කෝටි 4ක් ඉල්ලනවා. ඉතින් අපි කතා කරනවා මේ සමහර වෘත්තිකයන් ඉන්න දේශපාලන පක්ෂ කෝටි 6ක් ඉල්ලනවා. මේක තමයි මේ දේශපාලනයේ තියෙන නිර්වත. මේ නිර්වත එළියට දැමීමේ අරමුණින් තමයි මේ පක්ෂයක අපේක්ෂකතාව ඉල්ලගත්ත ඉල්ලපුවාම කෝටි 3ක අල්ලසක් ඉල්ලලා ඉල්ලන්නේ මෙහෙමයි. දැන් මේ කට්ටිය මේ පක්ෂ අපේක්ෂකත්වය දෙනවා කියනවා. අපේක්ෂකත්වය දීලා ඔක්කොම ලියකියුලි අස්සම් කරනවා. ලියකියුලි අස්සම් කරලා කියනවා මට කෝටි 3ක් දෙන්න නැත්නම් මම මේ ડોකියුමන්ට් එක දෙන්නේ නැහැ කියනවා. මම හිතන්නේ ඒ වගේම තමයි මේ දේශපාලනයට එන දේශපාලනය කරන දේශපාලන පක්ෂ දින කට්ටියට කිසිම තැකීමක් නැහැ මිනිසුන් ගැන. මේකට තියෙන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථය තමයි. ආණ්ඩුව කරනවා නම් ආණ්ඩුවේ මැතිමතිවරු පගා ගහනවා. අනිත් දේශපාලන පක්ෂ මේ වගේ අවස්ථාවක් ආපුවම මඩි තර කරගෙන හදනවා. මේක තමයි මේක මේ අසාධාරණ නැවැත්වීමට ඒ වගේම මේ සියලු පක්ෂවලට රතු එලියක් දෙන්න. ඒ වගේම මේ කට්ටිය ඩිසිප්ලින් කරන්න මේ වගේ වැඩ ඉදිරියේදී නවත්ත ගන්න තමයි මේ පනිෂ්මන්ට් එක දුන්නේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.